ගෙවි ගිය සතියේ ලීඩර් ටීවී පුවත් විග්‍රහය ඡන්දේ නවත්තන්න තව එකම එක විදිහයි තියෙන්නේ. ඉකුත් සතියේ මුල උණුසුම් කළේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා හදිසියෙන් ගහපු ලියුමක් නිසා. කැබිනට් මණ්ඩලය පළාත් පාලන ඡන්දයට අප තන්පත් කිරීම වළක්වන තීන්දුවක් අරන් ඒක ලේකම්වරයා දිසාපතිවරුන්ට යවලා අප බැඳීම තාවකාලිකව නැවැත්තුවා. හැබැයි පැයක් ඇතුළත ඒක ආපහු ලේකම්වරයා රිවර්ස් කරනවා. ඔහු පසුව කොමිසම හමුවට කැඳවා කරන ලද්ද සාකච්ඡාවේදී මේ ගැන සමාව ඉල්ලා තිබෙනවා. සතිය අග උණුසුම් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ගැන හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් මුදලින් වන්දි ගෙවන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව මගින්. යුක්තිය පතන අය ඒ ගැන සතුටු වෙනවා. ඒත් එකී තීන්දුව ප්‍රකාරව කටයුතු සිදුවේද කියන සංශය නිරීක්ෂකයන් තුළ පවතිනවා. ඡන්දේ කල්යයිද? ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල්දාගන්න දැනටමත් සෑහෙන උප්පර වැට්ටි ගණනාවක් දාලා ඒ හැම එකකින්ම පරාද වෙලා ඉන්නේ. පසුගිය සිකුරාදා ආපු ආරංචිය තමයි මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉල්ලා අස්වෙන්න යනවා කියන එක. නිකම්ම සාමාජිකයෝ ඉල්ලා අස්වෙන්නේ නැහැ. යම් බලපෑමක් නිසයි ඒක වුණොත් වෙන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වුණොත් මොකද වෙන්නේ? ව්‍යවස්ථා සභාව තාම පත් කරලා නැති නිසා අලුතින් මැතිවරණ කොමිසමට සමාජිකයෝ පත් කරගන්න බැරි වෙනවා. මැතිවරණ කොමිසම සක්‍රිය වනතුරු නිකම්ම ඡන්දේ කල්යනා. ජනාධිපති මැතිවරණ කොමිසම තමන්ගේ කාර්යාලයට කැඳෙව්වා. අගමැතිත් ඒ වැඩේම කරා. කොමිසම හැම අවස්ථාවකදීම කිව්වේ ඡන්දේ කරන්න අපි සූදානම් කියලයි. ඉන් පස්සේ ආණ්ඩුව විසින් කොමිසම ඇතුලේ ඡන්දේ ගැන මතබෙදීමක් තියෙනවා කියලා හුවා දක්වන්න හැදුවා. තනි තනි පුද්ගලයන් හැටියට ඒ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒත් හැම විටම කොමිසම හැටියට ඒකට තීරණ ගන්න ආකාරය කවුරුත් හොඳින් දැක්කා. ඒකේ කිසිම බෙදීමක් තිබුණේ නැහැ. තීරණ පැහැදිලි. ඔහොම යද්දි තමයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා වන නීල් බණ්ඩාර හපුහින්න මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අප ලබා ගැනීම වහා අත්හිටුවන්න කියලා ලියුමක් ගැහුවේ. ඒක තනිකරම විවස්ථා විරෝධී ක්‍රියාවක්. රනිල් කියන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. තවත් ප්‍රවීණ දේශපාලඥයෝ කැබිනට්ව නියෝජනය කරනවා. අගමැති විවස්ථාව ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. ඒ සේරම එකතු වෙලා විවස්ථා විරෝධී සහ අවලස්සන තීරණයක් ගත්තා. ඒකෙන් රනිල් ලොකුවටම අපකීර්තියට ලක් වුණා. ලියුම් රිටර්න් කර ගැනීමෙන් රනිලුත් ගෝටාගේ තැනට වැටුණා. මෙතනදී විපක්ෂයේ වගේම සමාජ ක්‍රියාකාරිනුත් ආණ්ඩුව පතුරු ගැහුවා. හමුදා නිලධාරියෙකුගේ පෙත්සම. විශ්‍රාමික හමුදා නිලධාරියෙක් මේ මොහොතේ ඡන්දේ පැවැත්වීම වැළැක්වීම සඳහා අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒක ජනවාරි 13 වෙනිදා කැඳවූ අවස්ථාවේදී විරෝධතා ඉදිරිපත් කිරීම ජනවාරි 18 වෙනිදාට නියම කළා. එදිනට ලක්ෂ්මන් කිරියල්ල සහ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්දේ පවත්වන්න කියලා ගොනු කරපු පෙත්සම් දෙකත් සලකා බලන්න නියමිතයි. දැන් ඔය හිටපු හමුදා නිලධාරියාගේ පෙත්සම කොහොම වෙයිද? ඔහු පෙත්සම ඉදිරිපත් කරන්නේ පබ්ලික් ඉන්ට්‍රෙස්ට් හෙවත් පොදු මහජන අවශ්‍යතා කියන තේමාව යටතේ. ලංකාව මේ වෙනකොට බංකොලොත් රටක්. ඉන්දියාව චීනයට ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල අවවාද කරලා තියෙනවා ලංකාවට ණය දීම ගැන. ඒ කියන්නේ ලංකාවට දෙන ණය ගැන විශ්වාසයක් තියන්න බැහැ කියන එක. ලංකාව මේ වෙනකොට දෛනික පැවැත්ම ගැන ලොකු අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. අපේ බලශක්තිය රඳා පවතින්නේ ණය මත. ණය නොලැබුණොත් රට අකර්මණ්‍ය වෙනවා, කළුවර ඉන්න වෙනවා. මුදල් අච්චු ගැහුවොත් ණය දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා. මේ කාරණා මත ඡන්දයක් පැවැත්වීමට මුදල් වැය කිරීම නිරර්ථක ක්‍රියාවක් කියලා උසාවියට කරුණු ඉදිරිපත් කෙරේ. විනිසුරු මඩුල්ල ඒකට සාවධාන වුණොත් ඡන්දේ උසාවි නියෝගිකින් වළක්වන්න ඉඩ තියෙනවා. මේකට එරෙහිව තියෙන විරෝධතා ශක්තිමත් වෙන්න ඕනේ. විරෝධතාවලදී පරමාධිපත්‍ය බලය යනු ඡන්දේ පැවැත්වීමයි කියන එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඡන්දේ පැවැත්වීම වෙනුවෙන් තව මොනවද ඉස්මතු කරන්න පුළුවන්? වැදගත් කරුණු. ඒවා ගැනත් ඡන්දයක් පැවැත්විය යුතුයි කියන අය අවධානය යොමු කරන්න ඕනේ. කොමිසම සාලිය හමුවීම. මැතිවරණ කොමිසම නීතිඥ සාලිය පීරිස් නැතුව වෙන කෙනෙක් හම්බ වෙලා වැඩක් නැහැ. කවුරු හරි පාර්ලිමේන්තුවේ ඉන්න මුග්ධ මන්ත්‍රීවරයෙක් මේ ගැන ජනාධිපතිට ගතු කිව්වයි කියලා නිවුස් එකක් ගියා. ඉහත හමුදා නිලධාරියාගේ පෙත්සමේදී කොමිසමේ පාර්ශ්වය නියෝජනය කළේ සාලිය පීරිස්. නීතිපතිවරයා රජය නියෝජනය කරන කෙනෙක් හැටියට ස්වාධීන කොමිසමක් වෙනුවෙන් පෙනීන්න බෑ. කොහොමටත් නීතිපතිවරයා මේකේ විත්ති පාර්ශ්වය නියෝජනය කරනවා. මේක නොදන්නා මුග්ධ මන්ත්‍රීවරු නටනවා. බොරුවට මිනිසු කුලප්පු කරන්න හදනවා. පාස්කු නඩුව සහ ගැටපප්පා.
පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව පිළිබඳව ජනවාරි 12වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ගැන හිටපු ජනාධිපති වින්දිත පාර්ශ්වයට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන්න ඕනේ. හිටපු ඔත්තු සේවා ප්‍රධානියා මිලියන 75යි. පොලිස්පති මිලියන 75යි. හිටපු ආරක්ෂක ලේකම් මිලියන 50යි. බුද්ධි ප්‍රදානි මිලියන 10යි আদি වශයෙන් ගෙවන්න ඕනේ. නඩු තීන්දුව ලියලා තියෙන විදිහට මාස 6ක් ඇතුළත වින්දිතයන්ගේ ගිණුමට මේ මුදල් වග උත්තර කරුවන් බැර නොකළොත් වින්දිතයන්ගේ පාර්ශ්වයේ මෝසමක් මගින් උසාවියට ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ දේපළ රාජසන්තක කරනවා. දේපළ නැත්තම් හිර යන්න වෙනවා. එහෙම වෙනවා නම් මරු. නීතිය හැම විටම බලවන්තයා රකින්නවා. කෙසල්කන් හොරාට අච්චු කරනවා. යම් හේකින් මෛත්‍රීපාල ඇතුළු පිරිස මේ මුදල් නොගවා හිටුවොත් මොකද කරන්නේ? ඒ බව දැනුම් දුන්නහම අධිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙයි. කොච්චර කල්යයිද? වග උත්තරකරුවෙක් මිය ගියොත් මොකද වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ගැට පප්පෙක්. මේකටත් ගැටයක් ගහයිද? රෙජිනෝල්ඩ් කුරේ මියයයි. ජනවාරි 13 උදේ මාපු තොරතුරක් තමයි හිටපු මහා ඇමතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා හෘදයාබාධයකින් මිය ගියා කියන පුවත. ඔහුගේ බිරිඳ මරණ පරීක්ෂණයක් ඉල්ලා තිබුණා. රෙජි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් භාරගෙන යලිත් වැඩ පටන් ගත්ත ගමන් තමයි දිවියෙන් සමුගත්තේ. ඔහු දක්ෂ ඉංග්‍රීසි ගුරු භවතෙක්. සාහිත්‍ය ගැනත් හසල දැනුමක් තිබුණා. සිද්ධිය වන දවසේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් තේරීම පිළිබඳව කාරණයේදී සෙසු පක්ෂවල නායකයන් කිහිප දෙනෙක් සමග වාදයක පැටලී තිබුණු බවත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ මොහොතේම ඔහුට හෘදයාබාධයක් ඇවිත් ලීඩර් TV ඔහුගේ හදිසිවියෝ ගැන එම පවුලට බලවත් ශෝකය පළ කරනවා. හිතවත් රෙජිනෝල්ඩ්, ඔබට අපි සුවනින්දක් ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ණය කපහරිද? ශ්‍රී ලංකාව ඉන්නේ අමාරුවෙන්. ඒ නිසා ලංකාවේ ණය කපහරින්න කියලා බාහිර විද්‍යුතුන් 182ක් ලියුමකට අත්සන් කරලා පසුගිය ජනවාරි 8වෙනිදා ණය හිමියන්ට දීලා තියෙනවා. මේක නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්. අපේ පාලකයෝ ඒ වගේ උදව් වලින් ප්‍රයෝජනයක් ගනීද? ගම් වතුර සහ අගල් ආධාරයටත් කැලින පාලක කල්ලියක් අපිට ඉන්නේ. රනිල්ට ඒ චෝදනාව එකපාරටම දාන්න බැරි වුණත් එයා තක්කඩි ඉතා පැහැදිලිව රකින්නවා. ඒක කැතයි කියලා අපි රනිල්ට කෙලින්ම කියන්න ඕනේ. විදුතුන්ගේ යෝජනාවට තවත් අත්‍යවශ්‍ය යෝජනා තුනක් එකතු කරන්න කියලා නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය ඉල්ලීමක් කරනවා. ඒකේ සමලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් නිකුත් කරනු ලිපියක දැක්වෙන්නේ මෙවැනි කාරණා තුනක්. සියලු අත්‍යවශ්‍ය ආහාර සඳහා වන ඍජු සහ වක්‍ර බදු ඉවත් කිරීම. විදුලි බලය හා ඉන්ධන සඳහා යෝජිත මිල වැඩි කිරීම වහාත් විටුවීම. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුවට මග කියන්නා වූ ත්‍රිපාර්ශ්වකීය මණ්ඩලයක් ස්ථාපිත කිරීම. ගොයම ගහපාට වෙලා ප්‍රශ්න මදිවට ප්‍රශ්න. සාමාන්‍යයෙන් යල කන්නයට සාපේක්ෂව මාස් කන්නයේදී වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි. යල 50% නම් මහ කන්නයේ 65%. දැන් ඔන්න බණ්ඩි ගොයමේ පත්‍ර කහපහැවෙන්න පටන් අරන්. හැමතැනම නෙවෙයි, සමහර තැන්වල. මේ ගැන ලීඩර් TV ප්‍රවෘත්තිංශයට අදහස් දැක්වූ කවුඩුල්ල ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස කිව්වේ ගොයම් පත්‍ර කහපහැවීම දිරිරයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලයි. යලමහ දෙකන්නේම මාස දෙකහමාරක් තුනහමාරක් වගේ බාල වී වර්ග වගා කිරීම, දෙමුහුම් වී වගා කිරීම, පොහොර ප්‍රමාද වෙලා කුඹුරුවලට දැමීම, යූරියා වැඩිපුර යෙදීම වගේ ප්‍රශ්න පත්‍ර කහපහ ගැන්වෙන්න බලපාන බවයි ජයතිස්ස කියන්නේ. මේ ගැන ලීඩර් TV ප්‍රවෘත්තිංශයට අදහස් පළ කර රාජාංගනයේ එක්සත් ගොවි සංවිධානයේ සභාපති ටෙරන්ස් ගාමිනී කිව්වේ මඩ පෝර සහ පොස්පේට් ප්‍රමාද වීම පත්‍ර කහපාට වෙන්න එකම හේතුව නෙවෙයි කියලයි. මේ ගැන හරියටම තීරණය කරන්න විද්‍යාත්මක පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියලයි ඔහු කියන්නේ. ඇත්තටම ලංකාව කෘෂිකාර්මික රටක් වුණාට මේ විෂය උගන්වන විද්‍යාල නැහැ. විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨවලින් එළියට එන අය ඉහළ රැකියාවලට යනවා. කෘෂිකර්මය ජීවනපාය විදිහට කරන අයට මේ විෂය ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍ය බවයි කවුඩුල්ලේ ජයතිස්ස මෙන්ම රාජාංගනයේ ටෙරන්ස් වැනි ගොවි නායකින් කියන්නේ. හැම කිහිම් මලටම පාඨමාලා තියෙන රටේ කෘෂිකර්මයට පාඨමාලා නැහැ. ඒ තත්ත්වේ ඉදිරියේදී හරි වෙනස් වෙන්න ඕනේ. අද පිටපත විමලනාත් වීරරත්න, කතනය හසිත.